හොඳයි. අපි පහුගිය දවසේ ගැන අපි ඊයේ දවසේ පන්තියේ සාකච්ඡා කළා. හරි, ඊයේ දවසේ අපි පන්තියේ සාකච්ඡා කළේ මොකක්ද අපි කතා කරේ? හරි, සුපර්කක්ෂන් 8 ඉවර කළා. සුපර්කක්ෂන් 9 තව කුංචි කෑල්ලක් තියෙනවා. සුපර්කක්ෂන් 10 වැනි ටික අපි ආරම්භ කරානේ. ඒ ගැන කතා කරේ. හරි, ඒ අර්ථය අපි සුපර්කක්ෂන් 10 සුපර්කක්ෂන් 10 පළවෙනි ප්‍රශ්න කතා කළා. ඊට පස්සේ අපට තිබුණා සුපර්කක්ෂන් 9 පේපර් එකේ 2018 ඒලවල් ගන්න තිබුණා. හරි, අපි එතෙන් දෙමුනේ. රයිට්, එන්න පුතේ. හරි, එන්න ඉතිරිය සෙට් වෙනකන් 2018 ඒලවල් ගන්න. ඒ කියන්නේ ඇවිල්ලා සුපර්කක්ෂන් 9 පේපර් එක තෝරගන්නකෝ. සුපර්කක්ෂන් 9 පේපර් එක තෝරගන්න බලන්න හැමෝම. හරි, අපි උඹගේ සාකච්ඡා කරන්න ගියේ කතා කරපු අපි සුපර් ක්වෙස්චන් 9 පේපර් එකේ ඇවිල්ලා 5 වෙනි ප්‍රශ්නය 2018 ඒ ලෙවල් ගානට අපි එන්නේ. 2018 ඒ ලෙවල් ගාන. හරි, මෙයාට එන්න. 5 වෙනි ප්‍රශ්න පොතේ මෙහෙමයි අපිට කියන්නේ. විවිධ දහවන අවස්ථාවලට සරිලන ආකාරයෙන් වාත ඉන්ධන මිශ්‍රණ අනුපාතය වෙනස් කරමින් එන්ජිමට ඉන්ධන සැපීම කාබියුරේටරගේ කාර්යය කියලා කියනවා. පෙට්‍රල් එන්ජිමක පූර්ණ දහනයක් සඳහා අවශ්‍ය වාත ඉන්ධන මිශ්‍රණ අනුපාතය 14.5ට එකක් ලෙස සලකනවා. එය ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය ලෙසත් හඳුන්වනවා කියලා කියනවා. සරු මිශ්‍රණයක් කියන්නේ මොකක්ද? සරු මිශ්‍රණයක් කියලා කියන්නේ පුතේ යම්කිසි මිශ්‍රණයක තියෙනට ඕන පෙට්‍රල් වාත මිශ්‍රණ අනුපාතයේ පෙට්‍රල් ප්‍රමාණය වැඩි නම් අපි කියනවා යාට දරුවනේ සරු මිශ්‍රණයක් කියලා. පෙට්‍රල් ප්‍රමාණය අඩු වෙලා වාත ප්‍රමාණය වැඩි වුණොත් අපි කියනවා ඒකට නිසරු මිශ්‍රණයක් කියලා. පැහැදිලිනේ? දැන් අපෙන් අහන්නේ මොකද්ද සරු මිශ්‍රණයක් කියන්නේ කියලා යහන්නේ. හරි, සරු මිශ්‍රණය කියන්නේ මොකක්ද කියලා යහන්නේ. ඒ නිසා මේ කතා කරන පොතේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ සරු මිශ්‍රණයක් කියන්නේ මෙතන ඒක සරු මිශ්‍රණයක්. සරු මිශ්‍රණයක් කියලා කියන්නේ පුතේ ආය හදන්න සරු මිශ්‍රණයක් කියලා කියනකොට ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයට අනුව පෙට්‍රල් ප්‍රමාණය වැඩි නම් ඒ මිශ්‍රණය අපි හඳුනාගන්නේ සරු මිශ්‍රණයක් කියලා. එතකොට ඇත්තටම සරු මිශ්‍රණයක් අවශ්‍ය අවස්ථා මොනවාද? එකක් තමයි අපි ගත්තොත් එහෙම කන්දක වාහනය ධාවනය කරද්දී, වාහනේ පිකප් කරද්දී, වාහනය පණ ගන්වන පළවෙනි අවස්ථාව, ආන් ඒ වගේ අවස්ථාවල සරු මිශ්‍රණ අපිට ඕන වෙනවා. හරි, ක්ලියර්. මොකද සුපර්කක්ෂන් 9 පේපර එක, සුපර්කක්ෂන් 9 පේපර එකේ 5 වෙනි ප්‍රශ්නය තමයි අපි එන්නේ. ලියනවා සරු මිශ්‍රණයක් කියන්නේ කොහොමද? ලියනවා මෙන්න මෙහෙම. ලියනවා ස්ටොයිකියෝමිතික අනුපාතයට අනුව ස්ටොයිකියෝමිතික අනුපාතයට අනුව අනුපාතයට අනුව ඉන්ධන ප්‍රමාණය වාත ප්‍රමාණයට වඩා වාත ප්‍රමාණයට වඩා ස්ටොයිකියෝමෙට්‍රික් අපි දැන් කියපුවේ ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයට අනුව ඉන්ධන ප්‍රමාණය වාත ප්‍රමාණයට වඩා වැඩි අනුපාතයක් ඇති මිශ්‍රණයක් වැඩි අනුපාතයක් ඇති මිශ්‍රණයක් වේ. වැඩි අනුපාතයක් ඇති මිශ්‍රණයක් වේ. හරි, එතකොට ඇත්තටම මිශ්‍රණයක වාත ප්‍රමාණයට වඩා ඉන්ධන ප්‍රමාණය වැඩි නම් අපි කියන එකට සරු මිශ්‍රණයක් කියලා. හරිනේ, හොඳයි. ඒක දෙවෙනි කොටස. වාහන එන්ජිමක සරු මිශ්‍රණයක් සැපීමට අවශ්‍ය වන්නේ කුමන අවස්ථාවකදීද? වාහන එන්ජිමක සරු මිශ්‍රණයක් ඕනෙන්නේ මොන අවස්ථාවකදීද කියලා අහනවා. පුතේ ලියන්න අවස්ථා කීපයක්. කුමන අවස්ථාවකදීද? ලියන්න පුතේ අවස්ථා කීපයක් මෙහෙම ලියන්න. ලියන්න පුතේ. ලියන්න. වාහනය ආරම්භක අවස්ථාවේදී කියන්නේ ස්ටාර්ට් කරද්දී වාහනය ආරම්භක අවස්ථාවේදී. ඒ වගේම තව එකක් වැඩි ජවයක් අවශ්‍ය අවස්ථාවල
වැඩි ජවයක් අවශ්‍ය අවස්ථාවල, ඒ වගේම තව එකක් වැඩි බරක් රැගෙන යන විට, වැඩි බරක් රැගෙන යන විට, වැඩි බරක් රැගෙන යන විට තව එකක් කන්දක් නැගීමේදී, කන්දක් නැගීමේදී, කන්දක් නැගීමේදී, ඒ වගේම වේගය වැඩි කිරීමකදී, වේගය වැඩි කිරීමකදී, වේගය වැඩි කිරීමකදී. හරි, තුන්වෙනි කොටස නිසර මිශ්‍රණයක් යන කුමක්ද? නිසර මිශ්‍රණයක් කියන පොතේ ස්ටොයිකියොමෙට්‍රික් අනුපාතයට අනුව ඉන්ධන ප්‍රමාණයට වඩා වාත ප්‍රමාණය වැඩි නම් ඒක නිසර මිශ්‍රණයක්. හරි, ලියන්න පොතේ මෙහෙම ස්ටොයිකියොමෙට්‍රික් අනුපාතයට අනුව, ස්ටොයිකියොමෙට්‍රික් අනුපාතයට අනුව, ස්ටොයිකියොමෙට්‍රික් අනුපාතයට අනුව, ස්ටොයිකියොමෙට්‍රික් අනුපාතයට අනුව, ස්ටොයිකියොමෙට්‍රික් අනුපාතයට අනුව ඉන්ධන ප්‍රමාණය වාත ප්‍රමාණයට, ඉන්ධන ප්‍රමාණය වාත ප්‍රමාණයට, වාත ප්‍රමාණයට සාපේක්ෂව අඩු අනුපාතයක් ඇති, සාපේක්ෂව අඩු අනුපාතයක් ඇති මිශ්‍රණයක් වේ, සාපේක්ෂව අඩු අනුපාතයක් ඇති මිශ්‍රණයක් වේ, මිශ්‍රණයක් වේ, මිශ්‍රණයක් වේ. හරි, ඊට පස්සේ කියනවා එන්ජිමක නිසර මිශ්‍රණයක් සපයන්න ඕනේ මොන වගේ අවස්ථාවලද? පල්ලමක දහවණය කරද්දි, ඒ වගේම දරුවනේ විශේෂයෙන්ම අර ඇක්සලරේට් කරන්නේ නැතුව එක ඒකාකාර වේගයෙන් යද්දි, ඒ කියන්නේ දැන් අපි ඒකාකාර වේගයෙන් කියලා කියන දැන් විශේෂයෙන්ම දැන් පල්ලමක වගේ දහවණය කරනවා නම් අපිට නිසර මිශ්‍රණ තමයි සපයන්නට වෙන්නේ. ඒ වගේම ත්වරණයකින් තොරව ගමන් කරනවා නම් ඒ නිසර මිශ්‍රණ තමයි බොහෝ විට අපිට ලැබෙන්නේ. ලියන්න කීපයක් මෙහෙම නිසර මිශ්‍රණ අවශ්‍ය අවස්ථා. ලියන්න පොතේ එන්ජිම ඒකාකාර වේගයෙන්, එන්ජිම ඒකාකාර වේගයෙන් ගමන් කරන විට නැත්නම් දහවණය වන විට, එන්ජිම ඒකාකාර වේගයෙන් දහවණය වන විට, එන්ජිම ඒකාකාර වේගයෙන් දහවණය වන විට තව එකක් එන්ජිම හොඳ ත්වරණයකින් තොරව, එන්ජිම හොඳ ත්වරණයකින් තොරව, එන්ජිම හොඳ ත්වරණයකින් තොරව ගමන් කරන විට, එන්ජිම හොඳ ත්වරණයකින් තොරව ගමන් කරන විට, ගමන් කරන විට. හරි, පස්සේ කොටස මෝටර් රථවල කාබියුරේටර වෙනුවට ඉන්ධන විදුම්, එහෙම නැත්නම් ඉන්ජෙක්ටර් ෆුවල් ඉන්ජෙක්ෂන් භාවිතයෙන් ලැබෙන වාසි දෙකක්. පොතේ කාබියුරේටරයක් වෙනුවට පෙට්‍රල් විදුම් පද්ධතිය, කියන්නේ ඉන්ජෙක්ටර් තියෙන එකේ වාසි එකක් තමයි පොතේ ඉන්ධන කාර්යක්ෂම භාවයකින් තොරව දහනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ අඩු ඉන්ධන ප්‍රමාණයක් වැය වෙන්නේ, ඉන්ධන නාස්තිය අඩු වෙනවා, ඒ වගේම දහනය කාර්යක්ෂම වෙනවා. මේ වගේ දේවල් තමයි කාබියුරේටර වෙනුවට ඉන්ජෙක්ටර් භාවිතයෙන් ලැබෙන වාසි. ලියන්න පොතේ කීපයක් ලියන්න. දැන් මෙහෙම අවශ්‍ය ප්‍රමාණයට නිවැරදි ලෙස, අවශ්‍ය ප්‍රමාණයට නිවැරදි ලෙස, අවශ්‍ය ප්‍රමාණයට නිවැරදි ලෙස ඉන්ධන වාත මිශ්‍ර කිරීමේ හැකියාව, ඉන්ධන වාත මිශ්‍ර කිරීමේ හැකියාව, ඉන්ධන වාත මිශ්‍ර කිරීමේ හැකියාව, ඉන්ධන වාත මිශ්‍ර කිරීමේ හැකියාව. ඒ වගේම තව එකක් ලියන්න, එන්ජිමේ කාර්යක්ෂමතාව, එන්ජිමේ කාර්යක්ෂමතාව
ඉහළ අගයක පැවතීම එන්නේ මේ කාර්යක්ෂමතාව ඉහළ අගයක පැවතීම තව එකක් යන් තව එකක් පොතේ නඩත්තු කිරීමේ පහසුව නඩත්තු කිරීමේ පහසුව වැඩිවීම වැඩිවීම තව එකක් දෝෂ ප්‍රමාණය අඩුවීම දෝෂ ප්‍රමාණය අඩුවීම දෝෂ ප්‍රමාණය අඩුවීම හරි B කොටසට එනවා අපි B කොටස කාබියුරේටර වල භාවිතා කරන කාබියුරේටර භාවිතා කරන මෝටර් රථයක ඉන්ධන සැපයුම් පද්ධතියේ තියෙන ඉන්ධන ටැංකියේ සිට එන්ජිම දක්වා වෙච්ච ඉන්ධන සැපයුම් මාර්ගයේ තියෙන උපාංග පිළිවෙලින් නම් කර ඒ එකිනෙකින් සිදු කරන එක එක කාර්යබැගින් අහනවා ඉන්ධන පද්ධතියේ තියෙන කොටස් ටික ගත්තාම පුතේ අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම මෙතන තියෙනවා පුතේ ඉන්ධන ටැංකියක් තියෙනවා හරි ඉන්ධන ටැංකියේ තියෙන තෙල් ටික කොහටද පුතේ ගමන් කරන්නේ පෙරහන් වලට යනවා ෆිල්ටර් වලට යනවා එතනින් පස්සේ යනවා පෝෂණ පොම්පයට යනවා පෝෂණ පොම්පය පුතේ පෝෂණ පොම්පෙන් පස්සේ කොහටද යන්නේ කාබියුරේටරේට යනවා පෝෂණ පොම්පෙන් පස්සේ යනවා කාබියුරේටරේට යනවා කාබියුරේටරේට පස්සේ යනවා කොහටද පුතේ එන්ජිමට යනවා ඔන්න දරුවනි ඉන්ධන පද්ධතියක නැත්නම් ඔව් ඉන්ධන පද්ධතියක උපාංග සම්බන්ධ රණපිළිවෙල ඉන්ධන ටැංකියක් තියෙනවා පෙරහන් තියෙනවා පෝෂණ පොම්පයක් තියෙනවා කාබියුරේටරේට යනවා එන්ජිමට යනවා එදෙනින් වැඩේ කිවරයි ටක් ගාලා මෙන්න මේ ඊතල සහිතව ඔය සටහන දාගන්න බලන්න ටක් ගාලා හරි එයාලගෙන් කෙරෙන කාර්යවලුත් අහන එකින් අපි ඒක ලියමු ඊළඟට හරි පුනි නෝට් කරගන්න ඉක්පල් කරගන්න ඉක්මනින් ඉවර කරන්න හරි ඉවරයි දැන් අපි මෙයාට යටින් මේ එක එක කොටස් වලින් කරන කාර්යයන් ටිකක් නෝට් කරමු යටි කරලා ලියන්නක මෙහෙම යටි කරලා ලියන්නක මුලින්ම ඉන්ධන ටැංකිය ඉන්ධන ටැංකිය ඉන්ධන ටැංකිය කියලා දාලා පුංචි කැලක් ගන්න ලියන්නක මේ ආරක්ෂිතව ඉන්ධන ටැංකිය පුංචි කැලක් ගන්න ලියන්න ආරක්ෂිතව ඉන්ධන ගබඩා කර තැබීම ආරක්ෂිතව ඉන්ධන ගබඩා කර තැබීම ආරක්ෂිතව ඉන්ධන ගබඩා කර තැබීම ඊට පස්සේ දෙන්න පොත පෙරහන් ෆිල්ටර් පෙරහන් පෙරහන් කියන ඉන්ධන වල ඇති ඉන්ධන වල ඇති අපද්‍රව්‍යය ඉන්ධන වල ඇති අපද්‍රව්‍යය ඉවත් කිරීම ඉන්ධන වල ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම හරි ඊට පස්සේ ලියනවා පෝෂණ පොම්පය පෝෂණ පොම්පය පෝෂණ පොම්පේ කරන කාර්යය ලියන්න පුතේ එන්ජිමට අවශ්‍ය එන්ජිමට අවශ්‍ය ඉන්ධන එන්ජිමට අවශ්‍ය ඉන්ධන ගලා එවීම ගලා නො එවීම එන්ජිමට අවශ්‍ය ඉන්ධන ගලා එවීම ගලා එවීම
ඊට පස්සේ දෙනපතේ කාබියුරේටරය කාබියුරේටරය කාබියුරේටර කාර්ය ලියන්න අවශ්‍ය පරිදි ඉන්ධන හා වාතය මිශ්‍ර කිරීම අවශ්‍ය පරිදි ඉන්ධන හා වාතය මිශ්‍ර කිරීම ඊට පස්සේ අවසාන කෙනා කියන්නේ එන්ජිම කියන්නේ අවශ්‍ය පරිදි ජවය සැපීම හරි ඊට පස්සේ එනවා සී වලට බඳ සහ තැටි තිරිංග මෝටර් වාහන වල භාවිතා වන ප්‍රධාන තිරිංග වර්ග දෙකක් කියලා කියනවා බඳ සහ තැටි තිරිංග ක්‍රියා කරන ආකාරයේ කොටස් නම් කරලා ලද දල රූප සරණක් අතුරින් පැහැදිලි කරන්න මොකද ඩ්‍රම් බ්‍රේක් එකයි ඩිස් බ්‍රේක් එකයි අඳින්න කියලා කියන්නේ හරි අපි එක මෙහෙම අඳිමු ඩ්‍රම් බ්‍රේක් එකයි ඩිස් බ්‍රේක් එකයි හරි මම මේව පැහැදිලි කරනවා හරි දැන් මේ ඩ්‍රම් බ්‍රේක් එක අපි මේ දකින්නේ ඩ්‍රම් බ්‍රේක් එකේ මෙයා අංක එක ඊට පස්සේ මෙතන මෙයා අංක දෙක මේ දෙන්නම අංක තුන මෙයා අංක හතර හරිද ඊට පස්සේ ඩිස් බ්‍රේක් එක ගත්තාම රයිට් මෙයා අංක එක මෙයා අංක දෙක මෙයා අංක තුන මෙයා අංක හතර හරි මම මේ නිර්මාණය කරලා තියෙන්නේ ඩ්‍රම් බ්‍රේක් එක කියන්නේ බඳ රෝධක මෙයා පුතේ තැටි රෝධක හරි දැන් පුතාලා බඳ රෝධක සහ තැටි රෝධක කියලා මේ දෙන්න ඇඳගෙන පුළුවන් අය ටක් ගාලා පොඩස් ටික නම් කරන්න උත්සාහ කරන්න ඉක්මන් කරන්න බලන්න ඉක්මන් කරලා ගන්න බලන්න හරි කොටස් ටික ඉක්මනින් හදලා ඉවර කරන්න බලන්න ඉක්මන් කරලා ගමු අපි පුළුවන් අය කොටස් දෙක නම් කරන්න කොටස් ටික නම් කරන්න පුළුවන් අය ටක්ක රඳ ගන්නක මොළින්ම
කරගෙන ඉවරද? ඇන්දලා නම් කරගත්තද? තව අඳිනා ඉන්නවනේ මට කියන්න ටක් දාලා. අඳිනා ඉන්නවනේ කියන්න. ඉවර නම් ඒත් කියන්න.
ඇන්ඩ්‍රොයිඩ් වලින් ටිකක් ඇන්ඩ්‍රොයිඩ් වල කරන ඉක්මනින්ම ඉක්මන් කරන ගොතේ වෙලා යනවා. බඳරෝ දෙක තැටි රෝ දෙක හරි අපි කොටස් කියන එක කරගමු නේ. රයිට් ලියන්න මෙහෙම බඳරෝ දෙක කියන තැනින් ලියන්න යටින් 1 2 3 4 කියන ටික නම් කරගමු. අංක 1 කියන්නේ රෝද සිලින්ඩරය. අංක 1 රෝද සිලින්ඩරය. අංක 2 අංක 2 රෝදක පළු. අංක 2 රෝදක පළු. රෝදක පළු. අංක 3. අංක 3 ආතති දුනු. අංක 3 ආතති දුනු. අංක 3 ආතති දුනු. අංක 4. අංක 4 ඇජස්ටරය. ඇජස්ටරය නැත්නම් සීළු මාරු කරන ඇණය. ඇජස්ටරය කියලා දාන්නක ඇජස්ටරය. හරි. ඊට පස්සේ තැටි රෝදක කියලා දාන්නට වෙනවා. තැටි රෝදක කියලා තරට ඇවිල්ලා අපි ගොඩස් ටික නම් කරගමු. අංක එක කියන්නේ කැලිපරය. අංක එක කැලිපරය. අංක දෙක තිරිංග පෝරු. අංක දෙක තිරිංග පෝරු. අංක තුන. අංක තුන තැටිය. එක ඩිස්ක් එක කියන එකයි. අංක තුන තැටිය. අංක හතර පිෂ්ටණය. පිෂ්ටණය මේ කැලිපරය ගැන දෙන පිෂ්ටණයක්. හරි අපෙන් දැන් අහන්නේ මොකක්ද? ඩ්‍රම් සහ ඩිස් තිරිංග මෝටර රථවල භාවිතා කරන ප්‍රධාන තිරිංග කියලා කියනවා. පළවෙනි කොටස කියන්නේ බඳ සහ තැටි තිරිංග ක්‍රියා කරන ආකාරය ගොඩස් නම් කරලා දළ රූප සරණක් අතුරින් පැහැදිලි කරන්න. හරි දැන් ලියන්න මතක මුලින්ම බඳ රෝදක කියලා. බඳ රෝදක. බඳ රෝදක ලියනවා. ප්‍රියදුරා. ප්‍රියදුරා තිරිංග පාදිකය. ප්‍රියදුරා තිරිංග පාදිකය ක්‍රියා කරවීමත් සමග. තිරිංග පාදිකය ක්‍රියා කරවීමත් සමග. ක්‍රියා කරවීමත් සමග රෝද සිලින්ඩරයේ. රෝද සිලින්ඩරයේ. රෝද සිලින්ඩරයේ දෙපසින් වූ පිස්ටන්. දෙපසින් වූ පිස්ටන් ක්‍රියා කර. ක්‍රියා කර. ක්‍රියා කර රෝදක පළු. රෝදක පළු අරිය ලෙස. අරිය ලෙස කේන්ද්‍රයෙන් ඉවතට. අරිය ලෙස කේන්ද්‍රයෙන් ඉවතට ක්‍රියාත්මක කරයි. කේන්ද්‍රයෙන් ඉවතට ක්‍රියාත්මක කරයි. ක්‍රියාත්මක කරයි එවිට. එවිට රෝදක බෙරයෙහි. එකෙන් ඩ්‍රම් එකේ. එවිට රෝදක බෙරයෙහි. එවිට රෝදක බෙරයෙහි ඇතුළත පෘෂ්ඨය මත. රෝදක බෙරයෙහි ඇතුළත පෘෂ්ඨය මත. ඇතුළත පෘෂ්ඨය මත. ඇතුළත පෘෂ්ඨය මත රෝදක පළු මගින්. රෝදක පළු මගින් ඝර්ෂණය ඇති කරයි. රෝදක පළු මගින් ඝර්ෂණය ඇති කරයි. හරි. හරි ඔය අපි කතා කරේ බඳ රෝදක ගැන. ඊට පස්සේ ලියන්න තැටි රෝදක කියලා. තැටි රෝදක. තැටි රෝදක. තැටි රෝදක ලියනකොට මෙහෙම මෙයා වැඩ කරන විදිහ ලියන්න. මෙහෙම ලියන්න. රියදුරා විසින්. රියදුරා විසින් තිරිංග පාදිකය. රියදුරා විසින් තිරිංග පාදිකය ක්‍රියාත්මක කිරීමත් සමග. රියදුරා විසින් තිරිංග පාදිකය ක්‍රියාත්මක කිරීම කරවීමත් සමග කැලිපරෙහි වූ.
කැලිපරයෙහි වූ පිෂ්ඨන ක්‍රියාකර තිරිංගපෝරු තැටියට දෙපසින් තදවීම මගින් තිරිංග ක්‍රියාව ආරම්භ වේ. හරි, ඊට පස්සේ අපේ පළවෙනි කොටස හරි දෙවෙනි කොටස තැටි රෝධක ක්‍රියාකර වීම සඳහා භාවිතා වන ක්‍රම දෙකක්. ඒ කියන්නේ ඩිස් බ්‍රේක් එකක් වැඩ කරවන්න යොදා ගන්න ක්‍රම අහනවා අපේ. එක්කෙනෙක් තමයි පුතේ මේ යාන්ත්‍රික තෙරපි මාමගේ කේබල් වගේ දේවල් දාලා අපිට මේ ඩිස් බ්‍රේක් එකේ මේ තිරිංග පළු ක්‍රියාත්මක කරන්න අපිට හැකියාවක් තියෙනවා යාන්ත්‍රික ක්‍රමයක් මගින්. එහෙම නැත්නම් ද්‍රව බල සම්ප්‍රේෂණයෙන්, එහෙම නැත්නම් වායු බල සම්ප්‍රේෂණයෙන්. පැහැදිලිද? ලියන්න පුතේ. ලියන්න. යාන්ත්‍රිකව කේබලයක් මගින්. දෙවෙනි කොටස උත්තර ලියන්න. යාන්ත්‍රිකව කේබලයක් මගින්. තව කෙනෙක් ලියන්න. ද්‍රව බල සම්ප්‍රේෂණය මගින්. තව කෙනෙක් ලියන්න. වායු බල සම්ප්‍රේෂණය මගින්. හරි, ඊට පස්සේ අරෝධක භාවිතා කරන ප්‍රධාන අවස්ථා දෙකක්. ඒ කියන්නේ පොතේ හෑන්ඩ් බ්‍රේක් පාවිච්චි කරන අවස්ථා එකක් තමයි වාහනය නවත්තලා අපි යනකොට වාහනේ ස්ථාවර බව රඳවා ගන්න හෑන්ඩ් බ්‍රේක් එක අදිනවා. ඊළඟට සමහර විට ෆුට් බ්‍රේක් එකට ඩැමේජ් එකක් වෙලා තියෙන අවස්ථාවක හෑන්ඩ් බ්‍රේක් එක භාවිතා කරලා වාහනේ නතර කර ගන්න පුළුවන්. හරිද? හරි. ඒ වගේම දරුවනේ අර වාහනය ක්ෂණිකව නතර කර ගන්න ඕන මොකක් හරි කතන්දරයකදී දරුවනේ අපිට වාහනේ නතර කර ගන්නත් ඔය වෙන ඒ කියන්නේ දැන් කකුලේ පාවෙන බ්‍රේක් කප්ලි වෙච්ච අවස්ථාවක හිම අපිට හෑන්ඩ් බ්‍රේක් එක හරියට තියෙනවා නම් ඒකෙන් වාහනේ නතර කර ගන්නත් පුළුවන්. හරි, ඒකයි ඔය කියන්නේ. කියන්න පුතේ මෙන්න මෙහෙම කියන්න. කියන්න. ද්‍රාව රෝධක ක්‍රමය ක්‍රියා විරහිත වූ අවස්ථාවල. තව කෙනෙක් ලියන්න. නැවතුම් රෝධක ක්‍රමයක් ලෙස. තව කෙනෙක් ලියන්න. නවතා ඇති වාහනයක් ස්ථාවරව තැබීම සඳහා. නැවතා ඇති වාහනයක් ස්ථාවරව තැබීම සඳහා. හරි, ඊට පස්සේ කියන තුන්වෙනි කොටස. හරි, හතර, අත්තිරිංග පද්ධතියල බහුලව දක්නට ලැබෙන දෝෂ දෙකක් සඳහන් කර එම දෝෂ නිවැරදි කිරීම සඳහා හඳුනා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. හෑන්ඩ් බ්‍රේක් සිස්ටම් වල තියෙන පුළුවන් දෝෂ මොනවද? එකක් තමයි දරුවනේ අර හෑන්ඩ් බ්‍රේක් සිස්ටම් වල තියෙන පුළුවන් දරුවනේ දෝෂ තමයි එකක් නිවැරදි ලෙස සීරු මාරු වෙලා නැහැ. කේබල් එක බුරුල් වෙලා තියෙන පුළුවන්. එතකොට ආතතිය නිවැරදිව සකස් කර ගන්නට වෙනවා. පැහැදිලිද? හරි. ඒ වගේම සමහර විට ස්නේහණය වෙලා නැහැ. ඇතුළ මල කාලා. පැහැදිලිද? හරි. කියන්න පුතේ මෙන්න මේම. ලියන්න. දෝෂ ලියමු මුලින්ම. ලියන්න පළවෙනි දෝෂ ලියන්න. කියන්න පුතේ. නිසි ලෙස සීරු මාරු වී නොතිබීම. ඉදිරිය ලියන්න පුංචි කැලක් ගහලා හරියට සීරු මාරුලා නැත්නම් ඒ වෙනුවෙන් අපි මොකද කරන්නට ඕන කියලා. ලියන්න පුතේ පුංචි කැලක් ගහලා මෙහෙම ලියන්න. නිසි ආතතිය පවත්වා ගැනීම. දෙවෙනි දෝෂ ලියන්න පුතේ. නිසි ලෙස ස්නේහණය නොවීම.
ඒ වෙනුවෙන් කරන්න ඕන දේ ලියන්න පුතේ. ලියන්න නිසි ලෙස, උච්චර කැලක් ගහලා ලියන්න නිසි ලෙස, නිසි ලෙස කේබල් ස්නේහණීය කිරීම. නිසි ලෙස කේබල් ස්නේහණීය කිරීම. හරි. ඊට පස්සේ හරි. පස්සේ නේ කොටස. නවීන මෝටර් රථවල ක්‍රියාත්මක වන ලිස්සුම් විරෝධී රෝධක ක්‍රමයේ වාසි. ඒ කියන්නේ පුතේ ABS ක්‍රමයේ තියෙන වාසි. එකක් තමයි පුතේ මේ අර මොනවද අන්තරදායක ලිස්සාම ලිස්සායාම සිද්ධ වෙන්නේ නැහැ. කෙටි දුරකදී අඩු කාලයක් තුළ වාහනය නතර කරගන්නට පුළුවන්. ඒ වගේම එතනින් එහාට පස්සේ දරවනේ වාහනවල විශේෂම ටයර ගෙවීම පාලනය වෙනවා. මේ වගේ දේවල් තමයි දරවනේ වාසි. දැන් පුතේ වාසි කීපයක් ලියන්න. ලියන්න දරවනේ. අන්තරාදායක ලිස්සායාම, අන්තරාදායක ලිස්සායාම, අන්තරාදායක ලිස්සායාම අවම වීම, අන්තරාදායක ලිස්සායාම අවම වීම, අවම වීම, අන්තරාදායක ලිස්සායාම අවම වීම. තව කෙනෙක් ලියන්න, තව කෙනෙක් ලියන්න. රෝදවල ගෙවීම පාලනය කිරීම, ඒ කියන්නේ ටයර ගෙවීම පාලනය වීම. ඔබට මෙහෙම ලියන්න ඕන නැත්නම් මේක මෙහෙම ලියන්නකො. ටයරවල අක්‍රමවත් ගෙවීම, අපි එහෙම හදාගමු. ටයරවල අක්‍රමවත් ගෙවීම පාලනය වීම, ටයරවල අක්‍රමවත් ගෙවීම පාලනය වීම, ටයරවල අක්‍රමවත් ගෙවීම පාලනය වීම. තව කෙනෙක් ලියන්න, තව කෙනෙක් ලියන්න, තව කෙනෙක් ලියන්න, ලියන්න. අඩු කාලයක් තුළ, අඩු කාලයක් තුළ කෙටි දුරකදී, අඩු කාලයක් තුළ කෙටි දුරකදී රථය නවතා ගත හැකි වීම, රථය නවතා ගත හැකි වීම. ඔය වගේ දේවල්. හරි. ඩී කොටස. මෝටර් රථයක් දහවනේදී එහි මඟින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා භාවිතාන වන ක්‍රමවේද පහක්. පුතේ දැන් අපි ගත්තාම වාහනයක ආරක්ෂාව සඳහා තියෙන දේවල් කියනවනේ පුතේ. දැන් එකක් තමයි රථයේ රාමුව. රථ රාමුව ආ බඳ. හරිද? රථ රාමුව හා බඳ. දැන් මට කියන්න මෝටර් වාහනයක ෆ්‍රේම් එකක් තියෙන එකෙන් තියෙන වාසිය මොකක්ද? ෆ්‍රේම් එකක් තියෙන එකෙන් තියෙන වාසිය. ඔව්. දරුවනේ ඇතුලේ ගමන් කරන මගින්ට ආරක්ෂාවක් තියෙනවා. ඒ වගේම පුතේ වාමුව පිස්නාව නැත්නම් වාමුවව, වාමුවව කියන්නේ මොකේද පුතේ? වින්ස්ක්‍රීන් එකට. පැහැදිලිද? එතනින් එහාට ගියාට පස්සේ දරුවනේ පහන්, ඒ වගේම නලාව, එතනින් එහාට ගත්තේම දොර අගුළු, ඔය වගේ දේවලුත් මෝටර රථයේ ආරක්ෂාව. ඒ වගේම එයා බෑග්ස්, ෂීට් බෙල්ට් මේවත් මගින්ගේ ආරක්ෂාව සඳහා තියෙන දේවල්. හරි. ලියන්න මෙහෙම. අපි එකින් එක ලියමු කරුණු. මෙන්න මේ පාඩ දෙකකින් ලියාගත්තත් කමක් නැහැ. මොකද එක පාඩකින් අපි ලියමු මේ ආරක්ෂක උපක්‍රමය. ඒකෙන් වෙන දේ පැහැදිලි කරමු සාමාන්‍ය පාඩ පෑනෙන්. හරි, ලියන්නකෝ මෙහෙම. දැනමුදේ රථ රාමුව සහ බඳ කියලා ලියන්න. වෙනම පාඩක රථ රාමුව සහ බඳ, රථ රාමුව සහ බඳ කියලා දාලා පුංචි නිකැලක් ගන්න සාමාන්‍ය පාඩ පෑනෙන් ලියන්න මෙහෙම. රථ රාමුව සහ බඳ ලියන්නකෝ. ලියන්න. අවුව, වැස්ස, අවුව, ඒ වගේම පොතේ වැස්ස, ඒ වගේම දූවිලි, අවුව, වැස්ස, ඒ වගේම දූවිලි, ඒ වගේම වේගයෙන් ගමන් කරන විට, වේගයෙන් ගමන් කරන විට, වේගයෙන් ගමන් කරන විට තද සුළං වලින් ආරක්ෂාව, වේගයෙන් ගමන් කරන විට තද සුළං වලින් ආරක්ෂාව, ආරක්ෂාව. ඒ වගේම ගැටුමකදී, ගැටුමකදී ඇතිවන බලවලින්, ගැටුමකදී ඇතිවන බලවලින්, ඇතිවන බලවලින් වන හානිය අවම කිරීම. වන බලවලින් නැත්නම් වැනි බලවලින්, වැනි බලවලින් ඇතිවන හානිය අවම කිරීම. හරි. ගැටුමකදී ඇතිවන බලවලින් වන හානිය අවම කිරීම. ගැටුමකදී වන බලවලින් වන හානිය අවම කිරීම. හරි. ඔන්න වාමුවා රථ රාමුව සහ මේ වාහනේ බඳ ගැන කතා කළා. ඊළඟට දෙවෙනි එක කරලා යනකොතේ වාමුවාව වින්ස්ක්‍රීන් එක ගැන කතා කරනවා. වින්ස්ක්‍රීන් එක තියෙන නිසා තද සුළං පාරවල් ඇතුළට එන්නේ නැහැ. වගේම
ඒ වීදුර කැඩිච්ච වෙලාවක පාවා වීදුරු ස්ක්‍රීන් එකක් වාගේ ගෙදර තියෙන ඔය අල්මාරිය ජනේලෙට දාලා තියෙන වීදුරු වගේ අර උල් උල් ස්වභාවයෙන් කැඩිලා යන්නේ නැහැ. මල් වගේ විහිරෙනවා. ඒකත් වාසියක්. මෙයාට වාම වාව ගැන මෙහෙම වාම වාව කියනකොට මෙහෙම වේගයෙන් ගමන් කරන විට වේගයෙන් ගමන් කරන විට තද සුළඟින් ආරක්ෂා කරයි. වේගෙන් ගමන් කරන විට තද සුළඟින් ආරක්ෂා කරයි. තද සුළඟින් ආරක්ෂා කරයි. ඒ වගේම ලියනවා වාහන අනතුරකදී වාහන අනතුරකදී වාහන අනතුරකදී වාමුවාව වාහන අනතුරකදී වාමුවාව කැඩී බිඳී ගිය විට වාමුවාව කැඩී බිඳී ගිය විට කැබලි විසිරි කැබලි විසිරි මගීන්ට වන හානිය කැබලි විසිරි මගීන්ට වන හානිය අවම කරයි. මගීන්ට වන හානිය අවම කරයි අවම කරයි. ඔන්න අපි පුතේ කතා කළේ වාමුවාව ගැන. ඊට පස්සේ පුතේ අපි කතා කරනවා තවත් කීපයක් ගැන. ලියන්න පුතේ ඊළඟට අපි කතා කරනවා යන්න ආසන පටි ෂීට් බෙල්ට් ගැන කතා කරනවා. ආසන පටි ෂීට් බෙල්ට් ගැන කතා කරනවා. හරි, ෂීට් බෙල්ට් මොකද ඕනේ පුතේ? වාහනය ගමන් කරද්දී හදිස්සිය ගැව බ්‍රේක් එකක් එළියට දඩෝරියන් කාලා විසිවෙන එක වළක්ව ගන්න ෂීට් බෙල්ට් ඕනේ. හරි, ක්ලියර් මියම්. හදිසි තිරිංග යදවුමකදී හදිසි තිරිංග යදවුමකදී අදිසි තිරිංග යෙදවුමකදී හෝ හෝ අනතුරකදී හෝ අනතුරකදී මගීන් මගෙන් රථයෙන් ඉවතට මගෙන් රථයෙන් ඉවතට විසිරීම හෝ මගෙන් රථයෙන් ඉවතට විසිරීම හෝ ඉදිරියේ වැඩීම ඉදිරියේ වැඩීම වලක්වයි. ඉදිරියේ වැඩීම වලක්වයි. ඉදිරියේ වැඩීම වලක්වයි. ඉදිරියේ වැඩීම වලක්වයි. හරි. ඊට පස්සේ තව එක්කෙනෙක් ලියන පොතේ වායු බැලුන. තව කෙනෙක් කියන වායු බැලුන. වායු බැලුන. එයා බෑග්ස් තියෙන නිසා මොකද්ද වෙන්නේ? ඇක්සිඩන්ට් එකක් වුණාම මගියෙක් ගිහිල්ලා ඉදිරිපස වාහනයේ තියෙන ඩෑෂ්බෝඩ් එකේ හෝ වෙන කොටස් වල වදින එක නතර වෙනවා. කියන්නේ මේව. වේගයෙන් ගමන් කරන මෝටර් රථය වේගයෙන් ගමන් කරන මෝටර් රථය වේගයෙන් ගමන් කරන මෝටර් රථය මෝටර් රථය එකවර නැවතීමේදී මෝටර් රථය එකවර නැවතීමේදී මොකද එකවර නැවතීමේදී එකවර නැවතීමේදී මගියාගේ හිස මගියාගේ හිස ඉදිරිපස කොටස් වල මගියාගේ හිස ඉදිරිපස කොටස් වල වැඩිම වලක්වයි. මගියාගේ හිස ඉදිරිපස කොටස් වල වැදීම වලක්වයි. වැදීම වලක්වයි. හරි. ඊළඟට දරුවනේ තව එකක් තමයි ලේන් ට්‍රැක්. ලේන් ට්‍රැක් කියන ඔප්ෂන් එක. මාර්ගයේ ගමන් කරනකොට පුතේ මාර්ගයේ රේඛා තියෙනවනේ. ඒ වගේ එළියට ගියොත් එහෙම ටක් ගාලා සෙන්ස් කරනවා. ඔයා පාරෙන් එළියට ගියා ට්‍රැක් අවුට් ගියා කියලා. පැහැදිලිද ට්‍රැක් අවුට් ගියා කියලා ඔයාව දරුවනේ නැවත නිවැරදි මාර්ගයකට යොමු කිරීම කරනවා ඔය ලෑන් ට්‍රැක් උදේසර ලේන් ට්‍රැක් කියන ඔප්ෂන් එක හරහා. ලේන් එක ආරක්ෂක උපක්‍රමයක්. ලේන් ට්‍රැක් ලේන් ට්‍රැක් එනකොට මෙහෙම පාරෙන් හෝ මන්තීරුවෙන් පාරෙන් හෝ මන්තීරුවෙන් වාහනය පාරෙන් හෝ මන්තීරුවෙන් වාහනය ඉවතට යන විට ඉවතට යන විට සංවේදක මගින්
ඉවතට යන විට සංවේදක මගින් නලාවක් නාද කරවීම කරයි. නලාවක් නාද කරවීම කරයි. නලාවක් නාද කරවීම කරයි. හරි. ඔන්න පොදේ අපි ගිය සතියේ, ඒ කියන්නේ ඊයේ කතා කරපු පේපර් එකේ ඇවිල්ලා සුපර් ගොක්ෂන් 9 පේපර් එකේ ඉතිරි වෙච්ච 5 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කර ඉවර කරේ. ඔන්න එතකොට සුපර් ගොක්ෂන් 8 හරේ 9 හරේ. හොඳයි. ඊට පස්සේ අපි සුපර් ගොක්ෂන් 9 හරි 10 සුපර් ගොක්ෂන් පේපර් එකේ අපි එක තැනක් කතා කරලා මඟ නතර වෙලා හිටියා. අපි එනවා එතෙන්ට. ඒ කියන්නේ සුපර් ගොක්ෂන් 10 පේපර් එකේ, හරි, සුපර් ගොක්ෂන් 10 පේපර් එකේ පුතේ අපි හිටියේ පළවෙනි ප්‍රශ්න සාකච්ඡා කරලා ඉවර කළා. හරි, හැමෝම එන්න සුපර් ගොක්ෂන් 10 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ. හරි, අපි එනවා සාකච්ඡා කරන්න එයාගේ දෙවෙනි ප්‍රශ්නයට. හරි, ඔයා ගන්න ඔයාගේ පේපර් එකට අක් ගාලා සුපර් ගොක්ෂන් 10 පේපර් එකට එනකොට අක් ගාලා එයාගේ දෙවෙනි ප්‍රශ්නෙට අපි එනවා. හරි, සුපර් ක්වෙස්චන් 10 පේපර් එකට එනවා. සුපර් ක්වෙස්චන් 10 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ හරි, දෙවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ හරිනේ, දෙවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න තියෙන්නේ. මෝටර් රථයක සුක්කානම් පද්ධතිය ඇති අවශ්‍යතාවය පැහැදිලි කරන්න. මෝටර් රථයක සුක්කානම් පද්ධතියේ කාර්ය මොකක්ද? හරි, මෝටර් රථයේ සුක්කානම් පද්ධතියක කාර්ය තමයි දරුවනේ මෝටර් රථයක දිශානතිය නිවැරදි මාවතකට යොමු කරවීම. ඊට අමතරව දරුවනේ පද්දරි කහන ප්‍රශ්නේ අදහන්නේ ඔයාලට ගැටලුවෙම තියෙනවා පොතේ කතා කරන මාත් එක්ක ප්‍රශ්නයක් නැහැ. රයිට්. අනේ පොතේ මෙහෙම කරන්න. හරි, ඒක මට පර්සනල් කන්ටින් ඒක පස්සේ මට පර්සනල් මැසේජ් එකක් කරනකොට බලන්න බෑ. මම දැන් මොකද්ද කරන්න ඕනේ කියලා මම කියන්නම්. හරි. right, හරි. අනිත් ඒවා මොකද ගැළලුවක් නැහැ. ඊට පස්සේ දැන් අපි මොකද දෙවෙනි ප්‍රශ්නය ගැන. හරි, දරුවෝ ප්‍රශ්න කීපයක් අහලා තිබුණා. හරි, මම ඒවට විතර ටික දැම්මා. හරි, අද අලුතෙන් ආපු දරුවෝ කීප දෙනෙක් ඉන්නවනේ. හරි, නෝට් එක හරියට දාගමු අපි. හරි, දෙවෙනි ප්‍රශ්නේ එනවා. මෙහෙමයි දෙවෙනි ප්‍රශ්නේ. ඒ වල පළවෙනි කොටස කියනවා මෝටර් රථයක සුක්කානම් පද්ධතිය ඇති අවශ්‍යතාවය. ඇත්තරම දැන් සුක්කානම් පද්ධතිය මොකටද ඕන වෙන්නේ? මෝටර් රථයක දිශානතිය පවත්වා ගන්න කියලා අපි කෙටියෙන් සරලව කියන්න පුළුවන්. හැබැයි ඒ වගේම පුතේ අපිට මෙහෙමත් කියන්න පුළුවන්. මෝටර් රථයක් පුතේ සරල රේඛීය මාර්ගයක ගමන් කරද්දී, ඒ වගේම පුතේ බාධක මගහැර ධාවනය කරද්දී, පැහැදිලිද? ඒ කියන්නේ දැන් අපි දැන් ගත්තොත් මෝටර් වාහනයක් සරල රේඛීය මාර්ගයක පුතේ ගමන් කරන අවස්ථාවක බාධක මගහැරිමින් ගමන් කරන්නත්, ඒ වගේම වාහනේ දිශාව වෙනස් කරන්න, ඒ වගේම වංගුව අහරවද්දී ස්ථායීතාව ඇති කරන්න, මෙන්න මේ වගේ වැඩවලට සුක්කානම් පද්ධතියක් අපිට ඕන වෙනවා. තේරුණාද? අපි ඒකට විස්තරද ලියමු. සුක්කානම් පද්ධතියක කාර්ය ලියන පොත දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි එකට උත්තරේ ලියන පොතේ මෝටර් රථයක් රේඛීය මාර්ගයක බාධක මගහැර ගමන් කිරීම සඳහාත්
සඳහා වාහනයේ දිශාව වෙනස් කිරීම වාහනයේ දිශාව වෙනස් කිරීම වාහනයේ දිශාව වෙනස් කිරීම කමා වංගුවලදී හැරවීම වංගුවලදී හැරවීම සඳහා මෙන්ම වංගුවලදී හැරවීම සඳහා මෙන්ම ස්ථායිතාවය ඇති කිරීම සඳහාද ස්ථායිතාවය ඇති කිරීම සඳහාද ස්ථායිතාවය ඇති කිරීම සඳහාද සුක්කානම් පද්ධතියක් අවශ්‍ය වේ සුක්කානම් පද්ධතියක් අවශ්‍ය වේ සුක්කානම් පද්ධතියක් අවශ්‍ය වේ සුක්කානම් පද්ධතියක් අවශ්‍ය වේ හරි සුක්කානම් පද්ධතියක් අවශ්‍ය වේ හොඳයි ඊට පස්සේ දෙවනි කොටස එයාගේ සුක්කානම් ජාමිතිය ඇතුළත් රෝද එකෙල්ලේ සඳහා වන සාධක පහක් නම් කරන්න. ඒ කියන්නේ වීල් එලෙමන්ට් කරන්න අවශ්‍ය වෙන ජාමිතිය රයිති කොටස් ටික. එකක් තමයි ගනුනේ අපි කියනවා අනුගාමී කෝණය. අනුගාමී කෝණය. ඒ වගේම පුතේ හැඩ කෝණය. හැඩ කෝණය. ඒ වගේම රාජ්‍ය ඇනයේ ආනතිය රජ ඇනයේ ආනතිය ඊට පස්සේ ඇතුළු ඇලය ඇතුළු ඇලය හා පිටත ඇලය ඊළඟට හැරවුම් කෝණය ඔන්නෝයි දේවල් ටික අපි දරුවනේ සමන්විත කර ගන්නවා අනුගාමි කෝණය හැඩ කෝණය රජ ඇනේ ආනතිය ඇතුළු ඇලය හා පිටත ඇලය ඇරවුම් කෝණය හරි ඔය සියල්ලම තියෙන ටෝනා දරුවනේ සුක්කානම් ජාමිතියට ඇතුළත් වෙන අවස්ථාවක ඔන්න කොර ටික ලියන්න අනුගාමි කෝණය ඒ වගේම හැඩ කෝණය ඒ වගේම රජ ඇනේ ආනතිය ඒ වගේම ඇතුළු ඇලය හා පිටත ඇලය ඇතුළු ඇලය හා පිටත ඇලය ඒ වගේම හැරවුම් කෝණය හැරවුම් කෝණය හරි තුන්වෙනි කොටස අවලම්බන පද්ධතියේ මූලික සංරචක නම් කරන්න ඉතින් අවලම්බන පද්ධතියේ තියෙන මූලික සංරචක හරි අවලම්බන පද්ධතියේ මූලික මේ සංරචක අපි ගත්තට පස්සේ දරුවනේ සංරචක කීපයක් තියෙනවා එකක් තමයි දරුවනේ කම්පන වාරක තියෙනවා කම්පන වාරක තියෙනවා ඒ වගේම දුනු තියෙනවා ඒ වගේම දරුවනේ තව තියෙනවා රෝද තියෙනවා නැත්නම් ටයර් තියෙනවා ඔන්න ඔය ටික තමයි දරුවනේ මූලික සංරචක වෙන්නේ කම්පන වාරක shock absorbers දුනු තියෙනවා ඒ වගේම ටයර් නැත්තම් රෝදය කියලා කියනවා රෝදය ටයර් නැත්තම් රෝදය පොඩික තමයි තරවනේ මූලික සංරචක වෙන්නේ හරි හරි අඩුපාඩු හොයා ගන්න ටක් ගාලා ඉවරයි ඊට පස්සේ පොතේ අහනවා අපි B කොටසේ පළවෙනි කෙනා මෝටර් රථයක පණ ගන්නව මෝටරේ තියෙන උනන ගුණාංග පුතේ පණ ගන්නව මෝටරේක තියෙන උන නීත වේගයක් තියෙන උන ඉහළ ජවයක් දෙන්න පුළුවන් වෙන්නට ඕන ඒ වගේම දරුවනේ
මොනවද නියත වේ කියන්නේ නියත වේගයෙන් වැඩ කරන්න පුළුවන් වෙන්නට ඕන. ඒ වගේම ඉහළ ජවයක් දෙන්නට ඕන. කෙටි කාලයක් තුල දරුවනේ කියන්නේ කෙටි කුඩා කාලයක් තුල දරුවනේ විශාල ජවයක් උත්පාදනය කරන්න පුළුවන් වෙන්නත් ඕන. අපි ලියමුකෝ දරුවනේ ගුණ ටිකක් කියන්නේ කෙටි කාලයක් තුල විශාල ජවයක් නිපදවීම. කෙටි කාලයක් තුල විශාල ජවයක් නිපදවීම. කෙටි කාලයක් තුල විශාල ජවයක් නිපදවීම. තව කෙනෙක් ලියන්න. නියත වේගයක් පවත්වා ගැනීම. නියත වේගයක් පවත්වා ගැනීම. නියත වේගයක් පවත්වා ගැනීම. ඊළඟට ලියන්න. ඉහළ ව්‍යාවර්තයක් යෙදවිය හැකිවීම. ඉහළ ව්‍යාවර්තයක් යෙදවිය හැකිවීම. ඉහළ ව්‍යාවර්තයක් යෙදවිය හැකිවීම. යෙදවිය හැකිවීම. හරි. දෙවෙනි කොටස මෝටර් රථයක ආරෝපණ පද්ධතිය මගින් බැටරිය ආරෝපණය වීමේදී අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ආරෝපණය නොවීමට යොදාගෙන තියෙන උපක්‍රමය මොකක්ද? එහි ක්‍රියාකාරීත්වය කෙටියෙන් පැහැදිලි කරන්න. පොතේ දැන් ඔය වැඩේදී කරලා තියන්නේ දරුවනේ මේ ඔය ආරෝපණ පද්ධතියකදී බැටරිය අවශ්‍ය ප්‍රමාණයට වඩා ආරෝපණය වෙන එක වළක්වා ගන්න දරුවනේ වාරක ඒකකයක් බෙදලා තියෙනවා. හරිද? කට් අවුට් එකක් දාලා තියෙන්නේ. ඔය වාරක ඒකකය දාලා තියෙනවා. ඒ කියන්නේ කන්ට්‍රෝල් බොක්ස් එකක්. පාලක පෙට්ටියක් තුළ වාරණ ඒකකයක් දාලා තියෙනවා. ඔය වාරක ඒකකයකින් වෙනව පොතේ වෝල්ටීයතාවය. ඒ කියන්නේ දැන් බැටරිය ආරෝපණය වෙද්දි ප්‍රමාණවත් පරිදි ආරෝපණය වන පස්සේ තවදුරටත් ආරෝපණය යන එක වැළැක්වීම. ඒ වගේම ආපස්තර ධාරාව ගැලීම වැළැක්වීමක් මේ මගින් සිද්ධ කරනවා. එතකොට එයාගේ ක්‍රියාකාරීත්වය කෙටියෙන් අහනවා. ලියන්නක මෙන්න මෙහෙම ලියන්න. එහෙම ලියන්න. මේ සඳහා හරි, මම වෙනවා කතා කරන්න දරෝනේ. මොකද මම කතා කරමින් හිටියේ. රයිට්.
මෝටර් රථයක හරි හරි දෙවෙනි කොටස මෝටර් රථයක ආරෝපණ පද්ධතිය මගින් බැටරි ආරෝපණය වීමේදී අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ආරෝපණය නොවීමට යොදාගෙන තියෙන උපක්‍රමය මොකක්ද කියලා ඇහුවේ. හරි. එතකොට දරුවනේ අර වෝල්ටීයතාව සහ ධාරාව පාලනය කරන්න. වෝල්ටීයතාව සහ ධාරාව පාලනය කරන්න පුතේ පාලක ඒකකයක් යොදා ගන්නවා. පාලක පෙට්ටියක් තුළ අපි පාලක ඒකකයක් යොදා ගන්නවා. හරිද? ඒ වගේම බැටරියේ සිට දරුවනේ එන ධාරාව බැටරියේ ඉඳලා දරුවනේ ප්‍රත්‍යාවර්තකයේ හෝ ඩයිනමෝ වෙතන ධාරාව පාලනය දැන් ධාරාව ආපහු ගලන්න නැත්නම් ධාරාව ආපහු ගලන එක වළක්වන්න දරුවනේ අපි දාලා තියෙනවා වාරක ඒකකයක් දාලා තියෙනවා වාරක ඒකකයක් දාලා තියෙනවා. එතකොට අපි අහන්නේ ආරෝපණ නොවීමට යොදාගෙන තියෙන උපක්‍රමය මොකක්ද කියලා අහන්නේ. එතකොට අවශ්‍ය ප්‍රමාණය දක්වා අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ආරෝපණය නොවීමට යොදාගෙන තියෙන උපක්‍රමය ලියන්න තිබෙන මෙහෙම මේ සඳහා පාලක ඒකකයක් යොදා ගන්න අතර බැටරිය පූර්ණ ලෙස ආරෝපණය වූ පසු එය තුළට ආරෝපණ ගලා යාම අවහිර කිරීම මෙමගින් සිදු කරයි. හරි. අපි යනකොට තුන්වෙනි ප්‍රශ්නයට අපි යනවා. එන්න තුන්වෙනි ප්‍රශ්නයට. කියව ගන්නකො පොතේ තුන්වෙනි ප්‍රශ්නේ වතාවක් කියව ගන්න ටක් ගාලා බලන්න. තුන්වෙනි ප්‍රශ්නය නවීන මෝටර් රථවල භාවිතා කරන ABS රෝධකවල ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න කියලා කියන්නේ. දැන් පොතේ ABS ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ දැන් සාමාන්‍ය තිරිංග ක්‍රමයක් ක්‍රියාත්මක වෙනකොට රෝද දරුවනේ සිර වෙනවා. තිරිංග ක්‍රියාත්මක වෙනකොට රෝද හිරවීමකට ලක් වෙනවා. ඒ කියන්නේ දැන් හිතන්නක මෙහෙම දැන් සාමාන්‍යයෙන් දැන් පාපැදියක් හිතන්නකෝ දැන් බයිසිකලයක් මෝටර් බයික් එකක් හිතන්නකෝ තිරිංග ක්‍රියාත්මක කරපු ගමම පොතේ රෝද එක තැනක හිර වෙනවා. දැන් පාපැදියක් හිතන්නකෝ රෝද එක තැනක හිර වෙනවා. හිර වුණාට පස්සේ වාහනේ පාර දිගේ ඇදීගෙන යනවා. ඕක තමයි සාමාන්‍යයෙන් වෙන තත්වය. ඕක ගැටලුවක්නේ. ඕක ගැටලුවක්. හැබැයි ඕක ගැටලුවක් වුණාට ඔතන තියෙන අවුල තමයි ඒ කියන්නේ දරුවනේ දැන් ඕක මෝටර් රථයකට වගේ ලොකු වාහනයකට තිබුණත් ඔය සිස්ටම් එක වේගෙන් ගිහිල්ලා බ්‍රේක් ගහපු ගමන් පාර දිගේ ඕක ඇදීගෙන ගියොත් එහෙම අනතුරක් අනිවාර්යයෙන්ම වෙනවා. ඒක වළක්වන්න තමයි මේ ඇන්ටි ලොකින් බ්‍රේකින් සිස්ටම් එක ඇවිල්ලා තියෙන්නේ. දැන් ABS රථයක් තිරිංග ක්‍රියාත්මක කරනකොට පොදේ රෝද මත කඩින් කඩ තිරිංග වලය ක්‍රියාත්මක වීම හේතුවෙන් රෝද බිම දිගේ ඇතුල්වීමකින් තොරව කෙටි දුරකදී නතර කරගන්න හැකියාව තියෙනවා. ඒක ආරක්ෂිතයි. පැහැදිලිද? සාමාන්‍ය ඔය ABS ක්‍රමයක් තුළ තමයි 5 කිලෝමීටර 5කට වඩා වැඩි ස්පීඩ් එකක යන්න ඕන ABS වැඩ කරන්න. හිමින් ගියා කියලා වැඩ කරන්නේ නැහැ. ඊළඟට සාමාන්‍යයෙන් තප්පරයකට වාර 10 ඉඳලා සෝරි තප්පරයකට වාර 4 ඉඳලා 10 දක්වා වූ ගණන දරුවනේ ඔය මේ තිරිංග ක්‍රියාත්මක වීම ඒ කියන්නේ අර බලය කඩින් කඩ ලබා ගැනීම සාමාන්‍යයෙන් සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඒක ලියනකොට මෙන්න මෙහෙම. එහෙම ලියන්න. සාමාන්‍ය තිරිංග ක්‍රමයක් තුළ නැත්නම් සාමාන්‍ය තිරිංග යෙදීමකදී රෝද සාමාන්‍ය තිරිංග යෙදීමකදී රෝද සිරවීමක් සිදුවුවද රෝද සිරවීමක් සිදුවුවද ABS තිරිංග ක්‍රමයක ABS තිරිංග ක්‍රමයක ABS තිරිංග ක්‍රමයක ABS තිරිංග ක්‍රමයක තිරිංග යෙදීමේදී
තිරිඟ යෙදීමේදී කඩින් කඩ තිරිඟ බලය කඩින් කඩ තිරිඟ බලය ක්‍රියාත්මක වේ. කඩින් කඩ තිරිඟ බලය ක්‍රියාත්මක වේ. මේ නිසා රෝද පාර දිගේ ඇදී නොයන අතර රෝද පාර දිගේ ඇදී නොයන අතර රෝද පාර දිගේ ඇදී නොයන අතර අතර අඩු කාලයක් තුල කෙටි දුරකදී අඩු කාලයක් තුල කෙටි දුරකදී වාහනය නතර කරගත හැකි වනවා සේම අඩු කාලයක් තුල කෙටි දුරකදී වාහනය නතර කරගත හැකිවන අතර නතර කරගත හැකිවන අතර මේ නිසා ටයරවල මේ නිසා ටයරවල සිදුවන මේ නිසා ටයරවල සිදුවන අසාමාන්‍ය ගෙවීම්ද වළක්වා ගත හැක තත්පරයට වාර හතර ඉරක් දහයක් හතරේ සිට දහය දක්වා කියන දහස හතර ඉරක් දහයක් දහයක වූ වාර ගණනකින් තිරිංග බලය කඩින් කඩ ලැබේ හොඳයි බඳ රෝධක හා සංසන්දනය කරද්දී සැටි රෝධක වල දෙන වාසි හතරක් සහ අවාසි දෙකක් දැන් ඩිස් බ්‍රේක් වල තියෙන වාසි මොනවද මේ ඩිස් බ්‍රේක් වල තියෙන වාසි විශේෂම දරුවනේ මේ වැය වැඩි ඉඩ ප්‍රමාණය සහ බර අඩුයි ඒක වාසියක් ඒ වගේම රෝධක බඳෙහි ප්‍රමාණය අනුව පුතේ රෝධයේ සීමා වෙනවා ඒ වගේම ඇතිවන තාපය ඉක්මනින් වාතයට විසිරලා යනවා ඒ වගේම රෝධක පෝරුව දරුවනේ සීමා කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ ඔය වගේ දේවල් ලියන්න තිබෙන මේවා ලියන්න මුලින්ම වාසි ලියන්න පුතේ වාසි කියලා දාන්න වාසි ලියන්න වාසි ටික මෙහෙම වැයවන ඉඩ ප්‍රමාණය හා වැයවන ඉඩ ප්‍රමාණය හා බර අඩුවීම වැයවන ඉඩ ප්‍රමාණය හා බර අඩුවීම බර අඩුවීම ඊළඟට රෝධක බඳෙහි ප්‍රමාණය රෝධක බඳෙහි ප්‍රමාණය රෝධය අණුව සීමා වීම රෝධක බඳෙහි ප්‍රමාණය රෝධය අණුව සීමා වීම රෝධය අණුව සීමා වීම ඒ වගේම තව එකක් ඇතිවන තාපය වාතයට විසිරීම කඩිනම් වීම වාතයට විසිරීම කඩිනම් වීම තව එකක් ලියන්න දැන් ඩිස් බ්‍රේක් ඇජස් කරන්නත් බෑනේ එකක් ලියන්න සීරුමාරු කිරීමට නොහැකි වීම සීරුමාරු කිරීමට අවශ්‍ය නොවීම සීරුමාරු කිරීමට අවශ්‍ය නොවීම ඔන්න වාසි ටික හරි ඩිස් බ්‍රේක් වල අවාසි මොනවද අවාසි දැන් ඩිස් බ්‍රේක් වල තියෙන අවාසි ගත්තට පස්සේ දරුවනේ දැන් වාසි තමයි මෙයාගේ වැඩිපුරම තියෙන්නේ හරි අවාසි ගත්තට පස්සේ දරුවනේ අපිට අවාසි කියන්න පුළුවන් කීපයක් විශේෂම දරුවනේ දැන් ඔය අවාසි කියලා කියන්නේ දරුවනේ මේ ඔය ද්‍රව තෙල් සහිත තිරිංග පද්ධතිවල වාසි ටික හරි ඒකේ වාසි තමයි අනිත් එක්කෙනෙක් අවාසි වෙන්නේ ලියන්න පුතේ මෙන්න මේවා ඩිස් බ්‍රේක් වල අවාසි ලියන්න ඩිස් බ්‍රේක් වල අවාසි ලියන්න තැටිය කාලයක් යාමේදී ගෙවීම ඒක ගැටලුවක් ඩිස්ක් එක ගෙවෙනවා කාලයක් ඇති තැටිය කාලයක් යාමේදී ගෙවීම තැටිය කාලයක් යාමේදී ගෙවීම
ඒ වගේම ඩිස්ක් එක මතකතේ වතුර එහෙම නැත්නම් තෙල් වගේ දේවල් වැඩිච්ච අවස්ථාවක ලිස්සන්න පුළුවන්. ඒකත් ලියන්න. තැටිය මත තෙල් වැනි අපද්‍රව්‍ය තැවරීමේදී තැටිය මත තෙල් වැනි අපද්‍රව්‍ය තැවරීමේදී තෙල් වැනි අපද්‍රව්‍ය තැවරීමේදී තෙල් වැනි අපද්‍රව්‍ය තැවරීමේදී ගෙවි යාම ලිස්සා යාමට හැකිවීම ලිස්සා යාමට හැකිවීම ලිස්සා යාමට හැකිවීම හරි. ඊට පස්සේ බී කොටස මෝටර් රථයක ප්‍රාථමික චාලක කියන්නේ කුමක්ද? පුතේ මෝටර් රථයක ප්‍රාථමික චාලක කියන්නේ මොනවද? උදාහරණ දෙකක්. ප්‍රාථමික චාලක කියන්නේ පුතේ මෝටර් රථයක බලය උත්පාදනය කරන්න යොදා ගන්න දේවල්. පැහැදිලිද? ඒ කියන්නේ එක්කෝ එන්ජිමක් එහෙම නැත්නම් විදුලි මෝටරයක්. පැහැදිලිද? කියන්නේ පුතේ මෝටර රථයක ප්‍රාථමික චාලකයන් කුමක්ද කියන පොතේ ජවය උත්පාදනය කිරීම සඳහා ජවය උත්පාදනය කිරීම සඳහා යොදා ගන්නා උපාංග වේ. ජවය උත්පාදනය කිරීම සඳහා යොදා ගන්නා උපාංග වේ. යොදා ගන්නා උපාංග වේ. යොදා ගන්නා උපාංග වේ. උදාහරණ කීපයක් ලියනවා. ලියන්නේ එන්ජිම එන්ජිම ඒ වගේම ලියන්න පුතා විදුලි මෝටරය එන්ජිම ඒ වගේම විදුලි මෝටරය හරි. තුන් දෙවෙනි කොටස එන්ජිමක ක්‍රියාකාරීත්වයට සහාය වන උපපද්ධති පහක් ලියන්න කියලා කියනවා. අපි හතරක් ලියමු. එක එකයි කාර්ය පැහැදිලි කරන්න. එන්ජිමේ ක්‍රියාකාරීත්වයට සහාය වෙන පද්ධති හතරයි තියෙන. එක්කෙනෙක් පුතේ ඉන්ධන පද්ධතිය ඉන්ධන පද්ධතිය ඒ වගේම ජ්වලන පද්ධතිය ඒ වගේම සිසිලන පද්ධතිය ඒ වගේම ස්නේහන පද්ධතිය ස්නේහන පද්ධතිය ඔන්න ඔය ටික පොතේ එන්ජිමක් හා සම්බන්ධ වෙච්ච පද්ධති ඉදිරිය අපි දකිනවා. ලියන්න පොතේ පළවෙනි පද්ධතිය ඉන්ධන පද්ධතිය ඉන්ධන පද්ධතිය පුංචි කැලක් ගන්න ලියන පොතේ රථයට අවශ්‍ය ඉන්ධන සැපීම රථයට අවශ්‍ය ඉන්ධන සැපීම රථයට අවශ්‍ය ඉන්ධන සැපීම ඊට පස්සේ ජ්වලන පද්ධතිය කියලා දාන දෙවෙනි කෙනා ජ්වලන පද්ධතිය ජ්වලන පද්ධතිය ජ්වලන පද්ධතිය ලියන්න ලියනවා. පුළුංගු ජ්වලන එන්ජිමක පුළුංගු ජ්වලන එන්ජිමක දහනය සඳහා අවශ්‍ය දහනය සඳහා අවශ්‍ය පුළුංගු ලබා දීම දහනය සඳහා අවශ්‍ය පුළුංගු ලබා දීම දහනය සඳහා අවශ්‍ය පුළුංගු ලබා දීම ඊට පස්සේ සිසිලන පද්ධතිය සිසිලන පද්ධතිය ලියනවා ලියනවා ක්‍රියාකාරීත්වයේදී එන්ජිමක උපදින ක්‍රියාකාරීත්වයේදී එන්ජිමක උපදින අතිරික්ත තාපය ක්‍රියාකාරීත්වයේදී එන්ජිමක උපදින අතිරික්ත තාපය ඉවත් කිරීම අතිරික්ත තාපය ඉවත් කිරීම ඊළඟට පොතේ තියෙනවා ස්නේහන පද්ධතිය ස්නේහන පද්ධතිය ස්නේහන පද්ධතිය කාර්ය ලියන්න පොතේ එන්ජිමක ක්‍රියාකාරීත්වයේදී එන්ජිමක ක්‍රියාකාරීත්වයේදී එන්ජිමක ක්‍රියාකාරීත්වයේදී යාන්ත්‍රික කොටස් එන්ජිමක ක්‍රියාකාරීත්වයේදී යාන්ත්‍රික කොටස් එන්ජිමක ක්‍රියාකාරීත්වයේදී යාන්ත්‍රික කොටස් එන්ජිමක ක්‍රියාකාරීත්වයේදී යාන්ත්‍රික කොටස් අතර ඝර්ෂණය අවම කිරීම ඝර්ෂණය අවම කිරීම හා ගෙවී යාම පාලනය හා ගෙවී යාම පාලනය ගෙවී යාම පාලනය
හරි. ඊට පස්සේ මෝටර රථයක් ධාවනය කරද්දී රියදුරෙකු විසින් පිළිපදින්නට ඕන කරුණු හතරක්. පළවෙනි කෙනා තමයි පොදේ රථය පණ ගන්වන්න පෙර දෛනිකව කරන පරීක්ෂාවන් ටික කරන්නට ඕන. ඒ කියන්නේ දරුවනේ තෙල්, එහෙම නැත්නම් ජලය, නැත්නම් කූලන්ට් තියෙනවද කියලා චෙක් කරන්නට ඕන. වාහනේ හුලන් තියෙනවද කියලා බලන්න ඕන. ඒ වගේ දේවල්. දෙවෙනි කෙනා දරුවනේ මාර්ග නීති පිළිපදින්නත් ඕන. ඒ වගේම දරුවනේ මොනවද ආසන පටි පැළඳ රථය ධාවනය කිරීම කරන්නත් වෙනවා. ඒ වගේම දරුවනේ විශේෂයෙන්ම මොනවද තව බලන්නට වෙනවා. විශේෂයෙන්ම දරුවනේ දැන් ඔය මේ රථයක් ධාවනය කරද්දී තව එයාට තියෙන හොඳ ඉවසිලිවන්ත බවක්, විනීත බවක් තියෙන තෝරන කියන කීපයක්. කියන කීපයක් පොද මෙහෙම යන දෛනිකව කරන පරීක්ෂාවන් මඟ නොහැරීම. දෛනිකව කරන පරීක්ෂාවන් මඟ නොහැරීම. දෛනිකව කරන පරීක්ෂාවන් මඟ නොහැරීම. තව කෙනෙක් ලියන්න. තව කෙනෙක් ලියන්න. තව කෙනෙක් ලියන්න. මාර්ග නීති රීති පිළිබඳව මාර්ග නීති රීති වලට අනුගත වීම. මාර්ග නීති රීති වලට අනුගත වීම. අනුගත වීම. අනුගත වීම. ඒ වගේම ඒ වගේම තව එකක් ලියන දරුවනේ ආසන පටි පැළඳ දහවණය කිරීම. ආසන පටි පැළඳ දහවණය කිරීම. ඒ වගේම දරණ තව එකක් කියනවා පාරිසරික තත්ත්ව හඳුනාගෙන. පාරිසරික තත්ත්ව හඳුනාගෙන රථය ධාවනය කරවීම. පාරිසරික තත්ත්ව හඳුනාගෙන රථය පාලනය කරවීම, නැත්නම් ධාවනය කරවීම, රථය ධාවනය කරවීම. හරි. හතරවෙනි ප්‍රශ්නය මෙහෙමයි කියන්නේ. එදිනෙදා කාර්යවලදී විවිධ ආකාර උපකරණ හම්බ වෙනවා. එහිදී කාර්ය කර ගැනීමේ පහසුව සඳහා මූලික චලිතය තවත් චලිත ආකාරවලට පරිවර්තනය කරමින් විවිධ යන්ත්‍ර සූත්‍ර නිපදවා ගැනීම බහුලව සිද්ධ වෙනවා. සිම්පල් ලේවල් පළවෙනි කොටස පහත එක් එක් අවස්ථාවල සිදුවන චලිත පරිවර්තනය ලියන්න කියලා කියනවා. දඟර කඳ යාන්ත්‍රණය. පොතේ දඟර කඳකදී මොකද්ද වෙන්නේ? දඟර කඳකදී වෙන්නේ භ්‍රමණ චලිතයක් අනුවැටු චලිතයක් බවට පත් වෙනවා. භ්‍රමණ චලිතය. හරි, පත් වෙනවා පුතේ. මොකක් බවටද? අනුවැටුම් චලිතය. හරිද? දෙපැත්තට විතර දාන්න. මොකද මේ චලිත දෙකම දෙපැත්තට සිද්ධ වෙන්න පුළුවන්. ලියන්නේ ඒ නිසා භ්‍රමණ චලිතය ඊතලයක් ගැහුවා අනුවැටුම් චලිතය. ඒතර ඊතලයේ එක පළුවක් අනිත් පැත්තට දාගන්න ওই දෙකම වෙන්න පුළුවන් ඈ. භ්‍රමණ චලිතයෙන් අනුවැටුම් චලිතයක් එනවා. හරි. ඊට පස්සේ දෙක දව රෝදයේ සහ දැඩි තලව්ව. දව රෝදයේ සිද්ධ වෙන්නේ පුතේ භ්‍රමණ චලිතයක්. භ්‍රමණ චලිතේ පත් වෙන මොකක් බවටද? රේඛීය චලිතයක් බවට. භ්‍රමණ චලිතය රේඛීය චලිතයක් බවට පත් වීම තමයි එහෙදි සිද්ධ වෙන්නේ. භ්‍රමණ චලිතය රේඛීය චලිතයක් බවට පත් වෙනවා. හරි. ඊට පස්සේ කැමි යාන්ත්‍රණය. කැමි යාන්ත්‍රණයක සිද්ධ වෙන්නේ පුතේ මොකක්ද? භ්‍රමණ චලිතය පත් වෙනවා අණුවැටුම් චලිතයක් බවට. භ්‍රමණ චලිතයක් අණුවැටුම් චලිතයක් බවට පත් වෙනවා. අණුවැටුම් චලිතය. අවසාන කෙනා ඔරලෝසුවක බට්ටා හා දැති රෝදය. ඔරලෝසුවක බට්ටාගේ තියෙන මොන චලිතයක්ද? දෝරණ චලිතයක්. දැති රෝදයක තියෙන්නේ භ්‍රමණ චලිතයක්. දෝලන චලිතයකින් භ්‍රමණ චලිතයක් තමයි චලිත පරිවර්තනයේ ඉඳලා අපි දකින්නේ. හරි. ඊට පස්සේ දෙවෙනි කොටස චලිත දිශාව අංශ 90කින් වෙනස් කරවීම සඳහා යොදා ගන්නා ගියර රෝද වර්ගයක් නම් කරන්න. උදේ චලිත දිශාව අංශ 90කින් වෙනස් කරන්න යොදා ගන්න ගියර රෝද වර්ගයක් එකක් කවුද? බෙවල ගියර. ඒ වගේම
ගැටවිලාව හා ගැටවිලි රෝදය. හරි, ඔය වගේ දේවල් ගත්තාම අංශ 50 වගේ දරුවනේ වෙනස් වෙනවා. ලියන්න. බෙවල ගියර, බෙවල ගියර. තව එකක් ලියන්න. ගැඩවිලාව හා ගැඩවිලි රෝද, ගැඩවිලි රෝදය. ගැඩවිලාව හා ගැඩවිලි රෝදය, ගැඩවිලාව හා ගැඩවිලි රෝදය. තුන්වෙනි කොටස. කකුලෙන් පාගා ක්‍රියාත්මක කරන රිදිමහන යන්ත්‍රයක හඳුනා ගන්න පුළුවන් මූලික චලිත උපක්‍රම හතරක් නම් කර ඒවා ක්‍රියාත්මක වන ස්ථානය හෝ උපාංගයේ නම එය ඉදිරියෙන් ලියන්න කියලා කියනවා. හරි, හොඳයි. එතකොට පොදේ මම මෙහෙම පැහැදිලි කිරීමක් කරනවා. දැන් කකුලෙන් පාගා ක්‍රියාත්මක කරන රිදිමහන යන්ත්‍රයක හඳුනා ගන්න පුළුවන් චලිත උපක්‍රම හතරක් ගත්තාම ওই චලිත හතර මූලික හතර දෙනාම තියෙනවනේ. ඒවා ක්‍රියාත්මක වන ස්ථානය හෝ උපාංගයේ නම ඉදිරියෙන් ලියන්න. හරි, පුතේ දැන් රිදිමහන මැෂිමම් ගත්තාම මේකේ තියෙන පොදේ මුලින්ම පැඩලයක් තියෙනවා. පැඩලයක් තියෙනවා. ඒ වගේම තියෙනවා දව රෝදයක් තියෙනවා. සෝරි, ජව රෝදයක්. අර ලොකු රෝදය, ජව රෝදය තියෙනවා. පටිය තියෙනවා. ඉදි කටුව තියෙනවා. පොව තමයි දරුවනේ රිදිමහන මැෂිමක තියෙන මූලික කොටස් ටික. පැඩලය ගත්තාම පැඩලය සිද්ධ වෙනවා දෝලන චලිතයක්. ජව රෝදයක රිදිමහන මැෂින් එකේ තියෙන ලොකු රෝදය, ඒක තුළ සිද්ධ වෙන භ්‍රමණ චලිතයක්. පටිය තුළ සිද්ධ වෙනවා රේඛීය චලිතයක්. ඉදි කටුව තුළ සිද්ධ වෙනවා අණු වැඩුම් චලිතයක්. අපි ඒ ටික ලියමු. ලියන්න මෙහෙම. පැඩලය, පැඩලය, පැඩලය. ලියන්න. භ්‍රමණ චලිත, පැඩලය තුළ සිද්ධ වෙන අපතා භ්‍රමණ චලිත, භ්‍රමණ චලිත. ඊට පස්සේ ලියනවා ජව රෝදය. දෙවෙනි කරන් ජව රෝදය. ජව රෝදය තුළ සිද්ධ වෙනවා, එක ෆ්ලයි වීල් එකනේ, එයා තුළ සිද්ධ වෙනවා. අපරගෙන පැඩලය තුළ සිද්ධ වෙන්නේ මේ භ්‍රමණ චලිතයක් නෙමෙයි. පැඩලය තුළ සිද්ධ වෙන්නේ මොකද්ද? දෝලන චලිතයක්. ඒක උඩ හදා ගන්න. පැඩලය තුළ සිද්ධ වෙන්නේ දෝලන චලිත, පැඩලය තුළ සිද්ධ වෙන්නේ දෝලන චලිත. ජව රෝදය තුළ සිද්ධ වෙනවා භ්‍රමණ චලිත, ජව රෝදය තුළ සිද්ධ වෙනවා භ්‍රමණ චලිත. ඊට පස්සේ පටිය, පටිය තුළ සිද්ධ වෙනවා රේඛීය චලිත, පටිය තුළ සිද්ධ වෙනවා රේඛීය චලිත. ඉදි කටුව, ඉදි කටුව තුළ සිද්ධ වෙනවා අනුවැටුම් චලිත, අනුවැටුම් චලිත. හරි, දැන් B කොටස දෙනවා. B කොටස, B කොටස පළවෙනි එකේනවා. ව්‍යවර්ත යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද යන්නේ කෙටියෙන් දක්වන්න. ව්‍යවර්තය මනින්නේ නිව්ටන් මීටර් වලින්. ව්‍යවර්තය මනින්නේ නිව්ටන් මීටර් වලින්. ව්‍යවර්තය කියන්නේ පොතේ කැරකුම් බලයයි. හරි, යමක කැරකුම් බලය තමයි ව්‍යවර්තය කියලා කෙටියම කියන්නේ. ඊට පස්සේ මෙහෙම වස්තුවක ඇතිවන කැරකුම් බලය ව්‍යවර්තයයි. වස්තුවක ඇතිවන කැරකුම් බලය ව්‍යවර්තයයි. ව්‍යවර්තය එය එය නිව්ටන් මීටර් වලින් මනිනු ලබයි. එය නිව්ටන් මීටර් වලින් මනිනු ලබයි. හරි, දෙක. ජව සම්ප්‍රේෂණය සඳහා යොදා ගන්නා ජව සම්ප්‍රේෂණ උපක්‍රම පහක් අහනවා අපෙන්. ජවයේ සම්ප්‍රේෂණය සඳහා යොදා ගන්නා ජව සම්ප්‍රේෂණ උපක්‍රම පහක් මොනවද? පටිය ලැබුම, ගියර රෝද ලැබුම, ඊට පස්සේ දරුවනේ දන්වල් ලැබුම, දනු මගින්, ඒ වගේම රැහන් මගින්. ලියන්න පොතේ. ලියන්න. පටි එළවුම, පටි එළවුම, දන්වැල් එළවුම, දන්වැල් එළවුම, ඊළඟට ගියර රෝද එළවුම, ගියර රෝද එළවුම, ගියර රෝද එළවුම, ගියර රෝද එළවුම, දඩු මගින්, දඩු මගින්, ඒ වගේම රැහන් මගින්, දඩු මගින්, ඒ වගේම රැහන් මගින්. හරි, ඊට පස්සේ කියනවා තුන්වෙනි කොටස. දඩු මගින් බලය සම්ප්‍රේෂණය කරන අවස්ථා තුනක්. දණ්ඩක් යදාගෙන ජවය සම්ප්‍රේෂණය කරන අවස්ථා. පළවෙනි එකේ කියනකොට අවරපෙති කඳ, අවරපෙති කඳ, අවරපෙති කඳ. ඒ වගේම තව එකක් පාපැදි තිරිංග පද්ධතිය. ඒ වගේ දඬු තියෙනවා. පාපැදි තිරිංග පද්ධතිය.
ඒවගේම තව එකක් එන්ජිමක පොතේ වැල්ව යාන්ත්‍රණය වැල්ව ක්‍රියාත්මක වෙද්දි දණු තියෙනවා වැල්ව යාන්ත්‍රණය හරි ඒකේ හතරවෙනි කොටස ජව සම්ප්‍රේෂණ පද්ධතිවල ජව යපතේ යාම අවම කිරීමට ඒවායේ ඝර්ෂණය අවම කරන්නට ඕනලු ඒ සඳහා භාවිතා කළ හැකි ක්‍රමවේද දෙකක් ඝර්ෂණය අවම කරන්න මොකද කරන්නට ඕන කියලා අහනවා එකක් තමයි ස්නේහණය කිරීම ස්නේහණය කිරීම ඊළඟ කෙනා සිසිලනය කිරීම ස්නේහණය කිරීම ඒ වගේම සිසිලනය කිරීම හරි ඊට පස්සේ හරි රයිට් සර් චරිතේ පාඩම වීඩියෝ ටික දාන්න රයිට් හරි චරිතේ පාඩම වීඩියෝ ටික මම අද හෝ හෙට දානවා මොකද හේතුව ඔයාලගේ අර තාම ටියුට් ලැබිලා නැති දරුවෝ කීප දෙනෙකුත් ඉන්න නිසා මේ මොකද අර පහුගිය සතියේ පැපැල් වල තිබිච්ච අර වර්ජනකාරී තත්ත්වයක් තිබුණානේ ඒකත් එක්ක ඔයාලට ටියුට් ලැබෙන එකේ පොඩි විදෝෂයක් වෙලා ඇති මේ සතිය වෙද්දී ලැබිලා ඉවර වෙයි එතකන් මම හිටියේ හරි මම ලැබිච්ච දරුවන්ට මම ඒ ડોකියුමන්ට් එක මම දාන්නම් චරිතේ පාඩම අදාළ වීඩියෝ ටික හරි දැන් එතකොට අපි සුභාගක්ෂ 9 හරි ඊට පස්සේ පොදේ සුභලක්ෂණ 10 හරි සරි ඔව් 9 හරි 8 හරි 9 හරි 10 හරි ඔයාලා ළඟ තව ඉතිරි වෙලා තියෙන පොදේ මම ලබා දීමු මික්ස් චැලෙන්ජ් 14 කියලා තව පේපර් එකක් තියෙනවා හරි හරි අපි පොතේ ඒකට උත්තර ඊළඟ දවසේ ගනිමු හරි දැන් අද ඇති වගේ නේද දැන් වැඩක් මම හිතන් කළා හරි එතකොට ඔයාලගේ මෙහෙමයි ඉස්සරහට වැඩ ටික වෙන්නේ දැන් මේ සතියෙ වෙද්දී අර ගිය මාසේ නිබන්ධන ලබා ගත්ත දරුවන්ට අලුත් ටියුට් එකක් හම්බ වෙයි මේ සතියේදී හම්බලා තියෙයි ඊට පස්සේ පාඩම් වලට අදාළව වීඩියෝ ටික අපි වරකට ලබා දීලා සිද්ධ කරනවා ඊට පස්සේ අදාළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මේ විදිහට අපි සිද්ධ කරගෙන යනවා හරි හරි එතකොට වැඩි විස්තර ටික මම ඔයාලගේ ගෲප් වලට දාන්නම් හරි එහෙනම් පොඩි අදට අපි මෙතනින් වැඩ ටික ඉවර කරමු මම හිතන්නේ අදට ඔය වැඩ ගොඩක් කරපු නිසා ඊයේ සාද අපි සාමාන්‍යයෙන් අපි කියන්නේ ෆිසිකල් රිවිෂන් පන්තියක එක දවසක කරන වැඩ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ওই දවස් දෙක ඇතුළත අපි කරනවා ඒ නිසා ඒක ලොකු දෙයක් මම හිතන්නේ අපිට හරි එතනම් අපි ওই වැඩ ටික කොහොම ඉස්සරහට අදගෙන යමු එහෙනම් අද මෙතනින් පොතේ වැඩ ටික අපි අහවර කරමු ලබන සතියේ නැවතත් අපි සුපුරුදු විදිහට රිවිෂන් එක වැඩ ටික කරගෙන යමු හරි මම එතකොට ඒ වෙනකොට ඔයාලට හැමෝටම නිබන්ධනෙම ලැබිලා තියෙයි හරි ගැටලුවක් වුණොත් මට කතා කරන්න හරි අයිබෝන් පොතේ